බස් රථ අපි අඩුවෙන් ධාවනය කරපුවම මේ බස් රථ තුල තදබදය වැඩි වෙනවා. ඒ නිසා අපි තීන්දුව කරනවා බස් රථ ධාවනය කරන බස් රථ ප්‍රමාණය වැඩි කරන්න. වැඩි කෙරුවොත් තමයි ආසනගත ගානට මගින් පවත්වාගෙන යාමට හැකියාව තියෙන්නේ. පෞද්ගලික බස් ධාවකින්ටත් අපි කියලා තියෙනවා නියමිත කාලසටහන් ධාවනය කරන්න. රාජකාරී සඳහා යන අය පමණයි ප්‍රවාහනය කරුත්තේ යගේ හඳුනුම්පත් ඕන දේ පරීක්ෂා කරන්නත් රියදුරු කොන්දොස්තර මහතුන්ට අවසර තියෙනවා. පොලිසියට උපදෙස් දීලා තියෙනවා මේ වෙනකොටත් ආසනගත මගින් සංඛ්‍යාව පමණයි ප්‍රවාහනය කරුත්තේ. ඒ රියදුරු කොන්දොස්තර මහතුරු අත්අඩංගුවට අරන් උසාවි ඉදිරිපත් කිරීම පවා අපි කෙරුවා. ළංගමත් අපි එහෙම කෙරුවා බස් රථ කීපයක්. ඒ වෙනකොට බලපත්‍ර 20කට ආසන්න ප්‍රමාණයක් අන්තර්පලාත් ඒ වගේම 50කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර බලපත්‍ර අත්තිටුවලා තියෙනවා. තිබුණේ එක සැරේ මගෙන් එන එක නම් ප්‍රශ්නේ. ඒකත් දැන් සතුදා දිනේ සිට වෙනස් කරලා තියෙනවා. තදබදයක් තිබුණත් තදබදයක් නැති වුණත් මගින්ට බස් තිබුණත් නැති වුණත් රියදුරු කොන්දොස්තර මහතුරුන්ට කිසිම අයිතියක් නැහැ එක මගියෙක්වත් බස් රථය තුල හිටගෙන ගෙන යන්න. එහෙම කවුරු හරි අහු වුණොත් අපි මේ වෙනකොටත් පොලිසියට උපදෙස් දීලා තියෙනවා. එයාය නිරෝධායන නීති උල්ලංඝනය කිරීම මත පොලිසියට ඉදිරිපත් කරනවා ඇති. දිගින් දිගට මේ නීති උල්ලංඝනය කෙරුණු පොදු ප්‍රවාහනය තුල තදබද ඇති වුණු නැවතත් අපිට පොදු ප්‍රවාහනය වරංගු කරන්න කනගාටු වෙනුමක් සිදු වෙනවා. පළාත් තුල බස් රථ 4500ක් පමණ ධාවනය වෙනවා. ඊට අමතරව අන්තර් පළාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය වෙනවා. සාමාන්‍ය ජනතාවගෙන් අපි කරුණු කිව්වා සිටිනවා මේ පහසුකම් සලසලා දීලා තියෙන්නේ මේ සති දෙකක තුනක කාල සීමාවක් සඳහා පෞද්ගලික අංශයේ රජයේ සේවක සේවිකාවන් සඳහා මේ අවස්ථාවේදී පොදු ප්‍රවාහන භාවිතයෙන් වරදී සිටින කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්න දිවයිනේ සෑම ප්‍රදේශයකම. අපි පැහැදිලිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තරවලට අපි පැහැදිලිවම උපදෙස් ලබා දීලා තියෙනවා බස් රථවල හිටගෙන මගින් ගෙනියාමෙන් වලකී සිටින ලෙස. මේ චක්‍ර ලිපිය නැත්නම් චක්‍ර ලේඛනය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම නිලධාරී මහත්මීන් හෙට දිනේදී රසයට වාර්තා කළ යුතුයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.